bodybuilding is not just a sport. It is a way to live one's life, to reach for that moment of perfect symmetry and dimension. ඒ විශ්වාසයෙන් නැතුව අධ්‍යාත්මික ගමන බුදුදහම හැටියට නම් යන්න බෑ. මොකද දැන් අපි කියනවනේ නිරෝගීකම ලැබෙන්නේ පිනට කියලා කියන සමහර අය ඉන්නවා. එතකොට ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ එහෙනම් හරි දේවල් හරි විදිහට කරලා තියෙනවා. ඔව්. දැන් අපි ගමු උපන්දාවස ඉඳලම ලෙඩ වෙනවනම් ඈ කිසිම සහනයක් මේ නැත්තම් සමහරලාට යාළම කියන මොන කර්මයක්ද දන්නේ මේක කියලා. නේ? ඒ කියන්නේම එක පැත්තකින් ගත්තහම ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ සාර්ථකත්වයක් නැත්තම් සැනසීමක් නැත්තම් එතනින් එහාට ආය මේකේ සැනසීමක් හොයන්න අපිට බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම දේ තමයි ඉදනන්දති. මේ පවතින ස්වභාවය තුළ සාර්ථක මිනිස්සෙක් වෙන්න ඕනේ. ඒ ඒ ඒක එතන අසාර්ථක වෙලා වෙනත් අධ්‍යාත්මික සාර්ථකත්වයක් හොයන්න බෑ. ඒ නිසා මේ පවතින සමාජ මේ පවතින ජීවිතය සාර්ථක කරගන්න අපිට මේ කය මනස මේ පරිසරය හරි විදිහට පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. දැන් එතකොට ඔයාගේ මනස ගත්තහම දැන් මේ මනසින් දකින්න දෙන්නේ අපි ලෝකෙ විදිහට දකින්නේ. හා එතකොට මනසින් දකින්න කොහොමද? ඇහ, කන, නාසය, දිව, ශරීරය. හරිද? ඕවනේ. එතකොට ඇහ අපි කියමුකෝ ඇහ. දැන් ඇහ නිකන් තනි ඇහක් නෙවෙයිනේ. ඇහ සම්පූර්ණ මේ ශරීරයට සම්බන්ධයි. එතකොට ඇහින් දකින්න දේ හරි විදියට දැක්කොත් තමයි ඔයාට ඒක මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ආ. එතකොට කන නිකම් මේ කන විතරක් නෙවෙයිනේ. මේක සම්පූර්ණ ඉන්ද්‍රිය පද්ධතියේ සම. එතකොට කනින් ඇහෙන දේ හරි විදියට ඇහුනොත්නේ ඔයාට ඒක මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ආ. නාසයත් එහෙම. දිවත් එහෙම. ශරීරයත් එහෙම. මනසත් එහෙම. එතකොට දැන් අපි කියමුකෝ ශරීරයේ මොන හරි දුර්වලකමක් තියෙනවා කියලා ලෙඩක් තියෙනවා කියලා. එතකොට ඒ ලෙඩ හින්දා මොකද වෙන්නේ? ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඔය ඕවට එන අරමුණු කොහේ හරි දනකදී හරි විදියට එන්නේ නැහැ. එතකොට ඔයාලට දකින්න දේ හරි විදියට තේරුම් ගන්න බෑනේ. දකින්න දේ හරි විදියට තේරුම් ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔයා දකින්න දේ වැරදි විදියට ඔයාට තේරෙන්නේ. ඔයාලට දකින්න දේ වැරදි විදියට තේරුණා ඒත්නි ඔයා යන්නේ වැරදි පැත්තට. ඒ නිසා යම් කිසි කෙනෙක් අධ්‍යාත්මික මාර්ගයේ ඒ අපි කියමුකෝ නිවන් දකින්න කල්පනා කරනවා නම් ඒ අධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට තියෙන්න ඕනේ පළවෙනිම සාධකය තමයි කායික මානසික නිරෝගීකම. ඒක නැතුව ඒ ගමන යන්න බෑ. හරියට ඒක හරියට තමන් දැනගෙන තියෙනවා මෙන්න මේකයි මට ඕන බොඩි එක. ඒ කියන්නේ කාගේ බොඩි එකක් අපි කියමු එක්සැම්පල් එකක් විදිහට බොඩි බිල්ඩින් ඔන් ද චැම්පියන් කෙනෙක්ගේ පික්චර් එකක් වගේ නේද? නෑ නෑ නෑ. එහෙම කෙනෙක් වෙන්න බෑ අපිට කවදාවත්. ඒක නෙවෙයි. තමන් දැනගන්න ඕනේ මේ අනිත් අය දිහා බලලා තමන්ගේ මොඩල් එක හදාගන්න. ඔව්. හරි දැන් උදාහරණයක් විදිහට සික්ස් පැක් ඕන කිමු කාටද? ඔව්. හිතේම වගන්න මේකද? නෑ ඔව්. දැන් සික්ස් පැක් එකක් ඕන නම් ඒක ඕනෙක්නෙට් කරගන්න පුළුවන්. ඒක මේ බොඩි එකේ තියෙන දැන් බොඩි එක කියලා කියන්නේ يعني මෙහෙමයි. දැන් ඔයාගේ බොඩි එකේ ඔයාගේ ඔය ෆැට් අයින් වුණොත් ඔයාට තියෙන ෂේප් එකක් තියෙනවා. ඔව්. ඒක ඕක ඔය බොඩි එක ඇතුලේ තියෙන. දැනටමත් ඒක තියෙනවා නේ? ආ දැනටමත් තියෙනවා. එකම දේ අරක අයින් කරගත්තාම අරක තියෙනවා. ආ ලෝ ෆැටක්ෂන් වගේ. මේ අපිට ඕනේ අපි ළඟම තියෙනවා අපිට ඇටැක් කරගන්න බෑ. ඇටැක් කරගන්න ඕනේ මේ වගේ. ඔව්. ඉතින් ඒකෙන් දා තමන්ට පුළුවන්කම තියෙනවනේ අන්නේ තමන් ඇතුලේ ඉන්න කෙනාව දකින්න. ඔව්. ඒක එක්සයිස් කරලමත් නෙවෙයි නේ. මෙන්ටලි නෑ.
එක්සයිස් කරලා වනේ දැන් වැඩි දින මෙහෙම දැන් අර අනිත් අය දිහා බලපුවාම දැන් අපි කියමුකෝ ඔය ඒ ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රොෆෙෂනල් අය දිහා බලපුවාම ඒ එයාලා කරලා තින්නේ ඒක තමයි. ඒ කියන්නේ එයාලා ඇතුළේ ඉන්න කෙනාව අරගෙන තින්න එළියට. එහෙම අය දිහා බලපුවාම අපිට හෙල්ප් කර වෙනවා ඒක උදව් වෙනවා ඒක අන්න අර අපේ මොඩල් එකක් ගන්න. ඒකයි එකින් වෙන්නේ. ඒකයි. ඒකින්ද එක්සර්සයිස් කරන් ඉස්සෙල්ලා ඕනම කෙනෙක් ගෑන් ළමෙක් පිරිමි ළමෙක් ඕනම කෙනෙක් තමන්ගේ මොඩල් එක හදා ගන්න ඕන ඉස්සෙල්ලා. මේක ඒක විශ්වයේ වෙන කාටවත් නැහැ. ඒකේ ඒ කෙනා විතරයි මේ මොඩල් එක තියන්නේ. හරි. ඉතින් ඒක තමන් හරියට අල්ලගත්තහම අන්න ඒක ෂේප් කරන එක තමයි ඒක එළියට ගන්න එක තමයි ඔය ප්‍රැක්ටිස් කරන ඕන එකකින් කරන්න පුළුවන්. කොහොමවත් මුළු බොඩි එකම ඒ වෝම් අප් කරලා මුළු බොඩි එකටම කරන එක්සර්සයිස්. ඒක ඉතාම වැදගත් මේ අර මසල් ටාගට් කරන්නේ නැතුව කරන. ඊළඟට ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. ඒ කියන්නේ ශරීරයේ ස්ට්‍රෙන්ත් එක හදන එක. හරි? දැන් මසල් එකක් ඩිවලොප් කරන එකයි මසල් එකේ ස්ට්‍රෙන්ත් එක හදන එකයි දෙකක්. හරි? එතකොට ඉඳලා හිටලා සමහර ලාට ඒ ස්ට්‍රෙන්ත් එක ඩිවලොප් කරන එක්සර්සයිස් කරන්න ඕන. දැන් මෙහෙමයි දැන් ඕන කෙනෙක්ට දැන් අද කාලේ YouTube එකට වගේ ගියාම ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිස් කියලා බලන්න පුළුවන්. එතකොට ඒ වගේ එක එක එක්සර්සයිස් තියෙනවා. හරි? දැන් ඒ කියන්නේ අපි කේබල් එකක් ගත්තත් ওই මැෂින්ස් තියෙනවානේ. දැන් මැෂින් එකකින් පුළුවන් මසල් එකක් ඩිවලොප් කරන්න එක්සර්සයිස් කරන්නත් පුළුවන්. ස්ට්‍රෙන්ත් එක ඩිවලොප් කරන්න එක්සර්සයිස් කරන්නත් පුළුවන්. හරි? එතකොට දැන් අපි කියමුකෝ කෙනෙක්ට සතියක් එයා එක්සර්සයිස් කරනවා එයාගේ මසල් එක ඩිවලොප් කරන්න. හරි? ඊට පස්සේ හැබැයි ඊට පස්සේ දවස් දෙකක් එයා ඒ මසල් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න එක්සර්සයිස් එකක් කරනවා. අන්න ඒ වගේ මේක බැලන්ස් කරගන්න ඕනේ. ඒ කියන්නේ කාඩියෝ කරන්න මුළු බොඩි එකටම බ්ලඩ් සර්කියුලර් සිස්ටම් එක හાર્ට් රේට් හાર્ට් එකව ස්ට්‍රොන්ග් කරගන්න ඒ එක්සර්සයිස් කරනවා වගේම බොඩි එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න එක්සර්සයිස් කර දැන් උදාහරණයක් විදිහට මෙහෙමනේ. දැන් අස්සය කොච්චර ලස්සන වුණා හරිද? ආ. දුවලා කියන ස්පීඩ් එක හදා ගන්න එක වෙනම සාත්‍රයක් නේ අස්සයන්. හරි. අස්ස ඕන තරම් අස්සෙ ඉන්න පුළුවන් ලස්සන අස්සෙ. හා. හැබැයි වේගෙන් දුවන්න පුළුවන් අස්සෙව වෙනස්. වෙනස්. කොහොමද මේ ප්‍රී වර්කවුට් නැතුව බොඩි එක වෝම් අප් කරගන්නේ? යා. පුළුවන් නම් එකම වෙලාවට වර්කවුට් කරන්න. හැමදාම. නෑ. ඔව්. එතකොට මොකද දන්නවද එන්නේ? හා. අර බයෝ බ්ලොක් එක බොඩි එක හැදෙනවා. දැන් අපි කියමුකෝ දැන් ඔයා හවස දෙකට වර්කවුට් කරනවා කියලා. ඔයා සතියක් විතර කරගෙන යනකොට ඊළඟට නැචරල් ඔයාගේ බොඩි එකේ ඒ වෙලාවට වෝම් අප් වෙනවා. හරි? ආ මේතෝන අන්න බලන්න අර ඒක උදව්වට ගන්න පුළුවන්. ඔය වගේ ක්‍රම තියෙනවා. ආ ඒක පවත්වා ගන්න නම් එයාට තියෙන්න ඕනේ ඒක ගැන අවබෝධයක්. ඒ අවබෝධය තියාගන්නවා කියලා කියන්නේම එක පැත්තකින් තමන්ගේ කය මනස ගැන අවබෝධය තියාගන්නවා කියලා කියන්නේම තමන් පිළිබඳ තමන්ට විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය නැතුව අධ්‍යාත්මික ගමන බුදුදහම හැටියට නම් යන්න බෑ. මොකද ඒකේ වෙන විශ්වාස මොනවත් නැහැ. වෙන කෙනෙක්ගේ උදව්වක් නැහැ. වෙන කෙනෙක්ගේ පිහිට සරණ මොකක්වත් නැහැ. තමන් විසින් කරගන්න. ආ තමන්ම කරගන්න. ඒ නිසා තමන් තුළේ ශක්තිය තියෙනවා.